right hello ayi diyata aragale nawata sakriya vela thiyena mokada kapukaka ayita enawa hedena ewilla iwarai ewilla iwarai da etharama basil rajapaksa ge ආගමනය සමගම ඔහුට දැඩි විරෝධයක් එල්ල වුණා සමාජ මාධ්‍ය හරහා. ඉතින් සති දෙකක් තුනක් මං හිතන්නේ මේ දියත අරගලයේ පැවතුවේ නැහැ වර්ෂාව සහ හේතු නිසා. ඉතින් අපේ ඉන්නවා ගෝල්ෆේස් අරගලයේ නිරත වෙලා හිටපු මල්ලි කෙනෙක්. මල්ලි දැන් මොකද වෙන්නේ? දැන් මොකද දැන් ඔගලා ගොඩ ඔය එලෙව්ව ඇවිල්ලා දැන් ආයිත් පාරට ඇවිල්ලා ඉන්නවා. ඇයි මේ පාරට ඇවිල්ලා ඉන්නේ? මෙහෙමයි පාරට එන්න වෙනවා ඉතින් හැමෝටම. මෙහෙම නෙමේ පාරට මං හිතන්නේ තව ටික දවසකින් කොහොම එන්න වෙයිද දන්නේ නැහැ. ඒක හින්දා ඉතින් හැමෝම කියනවා හදවතින් අපි එකතු වෙනවා කියලා. හදවතින් ඉතින් අපිටත් එකතු වෙලා ඉන්න පුළුවන් ගැල්වලටලා හොඳට නිදිගෙන කාලබිලි ඉන්න පුළුවන්. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මේ වකවානුවේ ජීවිතේ පරිත්‍යාග කරන්න මේ වකවානුවේ රට වෙනුවෙන් එළියට බහින්න බැරි නම් මං හිතන්නේ කිසි තේරුමක් නැහැ. සියලුම තරුණ තරුණීන් මේ වෙලාවේ නිදන් ඕන පොඩ්ඩක් බුද්ධිමත්ව මේ වෙලාවේ මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් බැසිල් ආවා. බැසිල් එද්දි ආවේ කොහමද? ඈ එයාට ගෙදරට යන්න පුළුවන් නම් ෆ්ලයිට් එකකින් ඒගොල්ලෝ එහෙමත් යනවා. මිනිස්සු සෙනඟ පිරිවරාගෙන එයා එහෙම බැස්සේ. ඉතින් ඒකට රට කාලා විකුණලා මං හිතන්නේ මේ විකුණන්න දෙයක් තියෙනවද නැහැ. දැන් ඒගොල්ලෝගේ પરම්පරාවේ තව එක එක්කෙනා මේ ජනාධිපති වෙන්න වෙන්න ඉස්සරහට මේ ඔය වගේ ගොඩේ බයෝ ඔය අකුම පත් කරගත්තොත් එහෙම මේ රටේ මං හිතන්නේ එක බිං අඟලක්වත් නැති වෙනවා. හරි. එහෙම වුණාම ඉතින් අර ඉස්සරහට දැන් මේ ඇදලා ඉන්න මේ දවස ගානේ මේ ළමයි ඉපදෙනවා හැමෝම මේ හොස්පිටල් එකකම උන්ට ණය කඳු පිටින් ගොඩ නැගෙනවා කොහොමද? එතකොට මේ අනාගත પરම්පරාවක් කියලා ඒ ඉපදෙන પરම්පරාවටත් අපේ પરම්පරාව කියලා මෙහෙම සටන් කරන්න මෙහෙම එළියට බහින්න මේ විදිහට මේ වැඩ කරන්න සිද්ධ වෙනවා. එතකොට ඔවුන්ගේ කාලේ මේ ජීවත් වෙන්න තියෙන කාලේ අපි කවුරුත් මේ මහ ලොකු කාලේ ජීවත් වෙන්න ආවු නෙමෙයි. ඉතින් ඒ කාලෙත් මේ ඉන්න තියෙන ටික සතුටින් ඉන්න තියෙන කාලේ විනාශ කරලා තියෙන හින්දා. ඉතින් ඒක කොහොම හරි ගොඩනගා ගන්න තමයි ඉන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න 225ට සහ ඔවුන්ට කත් අදින පුද්ගලයින් මේ සියලුම දෙනා මං හිතන්නේ මේ වෙලාවේ සැපෙන් සනීපෙන් ඉන්නවා. රටේ සුළුතරයක් නෙමෙයි මං හිතන්නේ 75%ක් විතරම රටෙන් මේ දුකී දුප්පත් භාවයට පත්ලා ඉවරයි. මට කියන්න තියෙන්නේ අරගල කරුවන් හැටියට අරගලේ හිටපු කට්ටිය හැටියට කොහේ හිටියත් අරගල කරන්නේ නැහැ. දැන් ජොබ් වලට යන ඇදී අරව කරන ඇදී මේව කරන ඇදී නෑ අනේ රටේ අරගලේ තාම ඉවර නෑ. අරගල යනවා. ඒකින් ද සියලුම තරුණ තරුණියන්ට සහ සියලුම මේ රටත් එක්ක අරගලත් එක්ක එකතු වෙලා හිටපු කට්ටියට කියන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහ තුන් ජනාධිපතිව පත් කරන්න නෙමෙයි අපි අරගල කරේ. අනිවාර්යයෙන්ම හදන්න. අපිට පුද්ගලියුත් එක්ක නෙමෙයි ප්‍රශ්න තිබ්බේ. සිස්ටම් එකට විරුද්ධව. ඉතින් අපිට මේ සිස්ටම් එක හරියට කරගෙන යන්න ඕනේ ඉස්සරහට. ඒකට මේ භූතයක් කො එහෙම මෙහෙන් ඇවිල්ලිවෙලා මේ අරගල කරනවා කියලා එක එක සල්ලි කඩා වඩාගෙන එක එක පක්ෂවලට ගියා. ඈ දැන් ප්‍රෙස් වල වාඩි වෙන පිරිස මං හිතන්නේ මේ දැන් මේ ඊයේ පෙරේදා තිබ්බා මේ මොකද්ද අපේ වසන්ත සහ සිරිදම්ම හිමි එළියට ගන්න එකට මේ උද්ඝෝෂණයක් අපේ සහෝදර ශිෂ්‍යයන් මේ විශ්වවිද්‍යාල වලින් එනවා. එතකොට දැන් මේ වගේ මේ වාඩිලා කතා කරන මේ නෝරලා මහත්තුරු මං දැක්කේ නැහැ කිසිම කෙනෙක් ඉන්නවිලා. කීප දෙනෙක් හිටියා හැමදාම එන බහින කට්ටිය අර නිකන් ඇවිල්ලා නිකන් එක දා ගන්න කතා කරන කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඉතින් එහෙමද අරගල කරන්න ඕනේ? රටක් එහෙම ගොඩනගා ගන්න බෑ. මොකද තමන්ගේ සාක්කෝ හදා ගන්නවා, තමන්ගේ ගේ දොර හදා ගන්නවා, තමන්ගේ પરම්පරාව හදා ගන්නවා නෙමෙයිනේ. ඈ එතකොට මේක රටේ සියලුම දෙනා විසින් හිතන්න ඕන, සියලුම අරගල කරුවන් විසින් මේක හිතන්න ඕන. මං හිතන්නේ රටේ මේ දුගී දුප්පත් භාවයට පත්වලා ඉන්න සියලුම දෙනා අරගලයක ඉන්නවා. ඒ සියලුම දෙනා මං හිතන්නේ අරගල කරුවන් ඒ අරගලයක් හැටියට කරන්නේ. ජය වේවා අරගලයට. ජය වේවා. ආදරේ ජය වේවා.